අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධි සම්පන්න පින්වත්නි අපි අදත් කාලේ කාලසටහන ඇටියට කාලේ වෙන් කර ගන්න බලාපොරොත්තු වෙන්නේ ප්‍රශ්න විචාරාත්මක වැඩපිළිවෙලකට අපි පුරුදුපදි ලිඛිත ප්‍රශ්න වලින් ආරම්භ කරමු සතිවාරේ අපේ රත්නසිරි මහත්තයන් ඉල්ලා සිටුම් කරුණාවෙන් ප්‍රශ්න සභාගත කරන විදියට අවසරයි ස්වාමීන් වහන්සේ දෙවන සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාවේදී වම දකුණ ලෙස මෙනෙහි කිරීමට වඩා ඇවිදින බව දකිමින් කය දෙස බලා සක්මන් කිරීමේදී වඩා වැඩි කාලයක් කය තුළට සිත පිහිටවා ගත හැකිය. එෙහිදී පළමුව පොළවේ තද බවත් පාදයට වඩා මෘදු බවත් වැටහි. පසුව තද බවක් පමණක් අත්දැකිමි. සිරුරේද පොළොවේද යනුවෙන් වෙන්කර හඳුනාගත නොහැක. ගල් තලාවක් මෙන් උස්මිටි බවක් තද බවක් දැකිය හැක. මේ අයුරින් විනාඩි 20ක් පමණ සක්මන් කර පරියන්කේ වාඩි වී කය දෙස බලා සිටිමි. පරියන්කේදී විනාඩි 2ක් 3ක් පමණ පසු ඉතා දැඩි උණුසුමක් පමණක් දැනියයි. එවිට වෙනස් තද බවක් හෝ මෘදු බවක් හෝ වෙනත් කිසිවක් හඳුනා ගැනීමට නොහැකි අතර වාඩි වී සිටින විට පොළවේ ස්පර්ශ වන ස්ථාන පිළිබඳව හෝ දැනුනේ නැත. පිලිස්සීම වෙන්නක් මෙන් ඉතා තැඩි උණුසුම් බවක් පමණයි අත්දකිමි. රාත්‍රී කාලයේදී මෙම දැඩි උණුසුම දැනිනි. එය ඉතා දැඩි වුවත් සිත පිට යාමද්ද සිදු වුණේ නැත. නමුත් බාහිර පරිසරය හා සිරුරේ වෙන්කර හඳුනා ගැනීමක්ද නොවිය. මෙසේ විනාඩි 40ක් පමණ සිටිය හැක. මාගේ සිත පිහිටවීම නිවැරදි බව මා තුළ දැඩි විශ්වාසයක් පවතින බව දනිමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවය ලැබේවා. මේකේ වාක්‍ය හතරක් විතර තියෙනවා. වෙන කරදරයක් දැනුනේ නැහැ, හිත පිටිගිය බව දැනුනේ නැහැ කියලා. ඒ නැති දේවල් කිසි දවසක වර්තාවට ඇතුළු කරන්න එපා. ඒ කියන්නේ මේව අපේක්ෂා කරගෙන ගිහිල්ලා හම්බුන්නේ නැහැ කියලා තමයි ලියන්නේ. එහෙම අපේක්ෂා කරන්න යන්නත් එපා. නෑ බෑ දෙකෙන් එකක්වත් කමටහන් වර්තාවට එන්න ඕනේ. මේ තියෙන පේන දේ විතර නෙලියන්න තියෙන්නේ. නැති දේවල් කියනවා කියලා කියන්නේ මේ අපේක්ෂා කරන ගිහිල්ලා ඒක බලාපොරොත්තු සුන් වෙලා. ඒ නිසා ලකුණු දෙකක් කැපෙනවා. අපරාධේ වර්තාව දික් වෙනවා. තමන්ගේ පේන දේ ලියන එක විතරයි තියෙන්නේ. එනිසා ඒ වගේ තව ටිකක් මේ සටහන සකස් කරගත්තොත් කෙටි මාතෘකාවට අදාළ ඍජු වර්තාවක් ඉදිරිපත් කරන්න පුළුවන් වෙයි. ඒක මේ සක්මන පිළිබඳව අපි ඉතින් පස්සේ දවස් විතර එනකොට මේක ඇත්තට අරුමයක් නෙවෙයි. අපේ නිසරණවන භාෂාවෙන් කියන්නේ ඕකට සක්මන අපි gediy pitimම දන්නවා. මේ වම් මේ දකුණ කියලා කෑලි කෑලි නෙවෙයි gediy pitim ඇවිදින බව දන්නවා. ඉතින් මෙතෙන් එන්නේ අපි අර වම් දකුණ වශයෙන් අවබෝධ කරගෙන දැනගෙන අදාන ගිය වේදිකාවේ තමයි මෙහෙම කරන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා යම් දවසක ආයෙ සක්මන නොවැට හි ගියොත් ප්‍රශ්නයක් ආවොත් ආයෙසරයක් යන්නොත් වමට දකුණට. ගිහිල්ලලා හදාගෙන යනකොට මේ gediy pitin ඇවිදිනවා තේරෙනවා. ඊට පස්සේ එන පියවර තමයි අනායාසයෙන් සක්මන වෙනු. බයින්කර බොනික් එක වගේ ඔල්ලෝසු බට්ටෙක් පදිගේ යන්නේ යයි සක්මන. ඒතකොට තමන්ට තමන්ම සක්මන් කරන්න දියා අනුන් ඒ වගේ තමන්ම අනුන්ගේ වගේ තියලා බලනකොට තමයි එදාට තමයි සක්මන් භාවනාව පටන් ගන්න කියලා කියතයි. ඔය තාම අපි ඒකට පරිසරය සකස් කරනවා. කය සකස් කරනවා, හිත සකස් කරනවා, මානසික කාර්ය සකස් කරනවා. ඒක නිසා මේ මට්ටමේ ඉන්නකොට ඒක නඩත්තු කරන්න. නමුත් යම් දවසක වැටුනොත් ආය භාවනාය කියලා කඩලා ගියොත් ආයෙත් මුලින් ඉඳලාම එන්න යෝගාවචරය මේ ආධුනික මනසක් ඇති කරන්න ඕනේ. වර්තාවේ ලියනකොට වෙච්ච නැති දේවල්, හමු නොවිච්ච දේවල් කිසිම වෙලාවක වර්තාවට සටහන් කරන්න එපා. ඒ කියන්නේ වර්තාව ලියවීම පිළිබඳව නොකිය යුත්තක් නොවිය යුත්තක් තමයි මේ නොවිච්ච දේවල්, බැරි වෙච්ච දේවල් කියන්නේ. වෙච්ච දේ දැකපු දේ කිව්වනම් ඔයිට වැඩිය සාර්ථකයි කියලා කියනවා. කෙසේ නොවත් උත්සාහය හොඳයි කියලා කියතේ. දේරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ඊයේ දින ඔබ වහන්සේ විසින් නැවත සකස් කොට ඉදිරිපත් කරන ලෙස දැන් වූ කමඨහන් වார்த்தාවයි මේ. පරියංක භාවනාවදී මුලින්ම මම දැන් මෙතන ලෙස කයට සිත යොමු කළා. තප්පර කීපයකින් උදරයේ උස් පහත් වීම අරමුණු වුණා.
එය පිම්බීම හැකිරීම යනුවෙන් මෙනෙහි කරද්දී පිම්බීම ඊටා කෙටිව ඉක්මනින් සිදුවන බවත් හැකිලීම ඊටා දිගුව වේලාවක් අරගෙන සිදුවන බවත් දැනුණා. පිම්බීමේදී උදරය ඉදිරියට නැරායන බවත් ඇතුළතින් තද වූවාක් මෙන් සිදුවන බවත් එවිට උදරයේ ඉහළ කොටස වැඩිපුර තෙරපෙන බවත් ඒ නිසා කයට වෙහෙසක් දැනෙන බවත් වැටහුණා. හැකිලීමේදී උදරය ඇතුළට අදින්නාක් මෙන්ද ඒ නිසා ගිලෙන බවක්ද දැනුණු අතර මේම නිසා කයට සැහැල්ලුවක් දැනෙන බව වැටහුණා. මේ නිරීක්ෂණයෙන් පිම්බීමේ හා හැකිලීමේ වෙනස වැටහුණා. එසේ එක දිගට පිම්බීම හැකිලීම 6ක් 7ක් පමණ දැක්ගත හැකි. සිතට බාහිර අරමුණු එද්දී පිම්බීම හැකිලීම අත හැරම අතර සතිය එළඹී ක්ෂණයකින් සිත මූලික අරමුණේ පිහිටයි. භාවනා පය අවසන් වීමට ආසන්නයේදී දනහිස හා කෙන්ඩා ප්‍රදේශයේ වේදනාව කටගනී. මස්පිඩු ඇදෙනවා වගේ ඉරෙනවා වගේ තදවි හිර වෙනවා වගේ දැනේ. වේදනාව ආරම්භ වීගෙන එද්දී පිම්බීම හැකිලීම අත නොහැරි ඒ දෙස බලා සිටියේදීම වේදනාව දැනෙන්නට පටන් ගනී. ටික වේලාවකින් වේදනාව පිම්බීම හැකිලීම සමග කරට කර දැනෙන්නට පටන් ගනී. එහිදී පිම්බීම හැකිලීම අරමුණේ කිදා බැස සිත එය මතු පිටින් පමණක් දැන ගනිමින් වේදනාව දෙසට සම්පූර්ණ නැඹුරු වෙනවා දැනේ. වේදනාව තිබූ විට මූලික අරමුණ අතහැරි සිත වේදනාව අරමුණු කරයි. වේදනාවේ සිවූ බවට අඩු වෙනවා මෙන් දැනෙන විට නැවත මූලික අරමුණ වැටහි. මෙම සිද්ධි ධාමයේ සිදුවන්නේ ඉතා කෙටි කාලයකදී. නැවත සිත මෙසේ මූලික අරමුණින් වේදනාවෙන් මූලික අරමුණට පණමින් සිටී. වේදනාව ත්‍රිවවන සමහර අවස්ථාවලදී පිම්බීම හැකිලීම තරමක් පුළුල් වේගවත් සිදුවනවා දැනේ. සක්මන් භාවනාවේදී පළමුව දකුණ වම ලෙස මෙනෙහි කළා. යටිපතුල පොළවේ ස්පර්ශ වීම දෙස හොඳින් බලා සිටිද්දී පාදයේ විලුඹ සහ ඉදිරිපස කොටස ඇඟිලි හැර වරහන් ඇතුලේ පොළවේ ස්පර්ශ වීමේදී වැඩිපුර තදවන බවක් මැද කොටස අඩුවෙන් තදවන බවක් දැනුණා. සීතල උණුසුමද පාදයේ ඇඟිලිවල ආරම්භක කොටසට වැඩිපුරත් පාදයේ ඉදිරි කොටසට ඊට අඩුවෙනුත් දැනෙනවා. විලුඹ කොටසට සීතල උණුසුම් දැනුනේ නැත. වම් පාදයේ පොළවේ තැබීමේදී ඉහළට ගැනීමේදී දැනෙන දැඩි බව සහ ශබ්දයේ වැඩි අතර දකුණු පාදයට ඒ ස්වභාවයක් අඩුවෙන් දැනේ. ශරීරයේ ඉදිරියට යැවීමේදී වම් පාදයේ මෙසේ වැඩිපුර තල්ලුවක් දෙන බව වැටහුණා. මෙසේ වම සහ දකුණේ වෙනස තේරුම් ගත්තා. ඔසවනවා තබනවා ලෙස මෙනෙහි කිරීමේදී එසවීම සැහැල්ලුවටත් එම සැහැල්ලු බව පාදයේ ඉහළ ප්‍රදේශයේ දක්වාමත් දැනී ගියා. තැබීම බර තදවන ස්වභාවයෙන්ුත් ඒ ස්වභාවයෙන්ද පාදයේ ඉහළ ප්‍රදේශයේ දක්වාම දැනී ගියා. මෙයින් එසවීමේ සහ තැබීමේ වෙනස වෙන්කරගත හැකි වුණා. වම් පාදයේ එසවීමේදී විලුඹ එසවි ඇඟිලි සහිත ඉදිරි ප්‍රදේශයේ එසවෙන විට පොළවට තල්ලුවක් දෙමින් කය ඉදිරියට යොමු කරන බවත් ඒ වන විට පොළවේ තබා ඇති දකුණු පාදයට කයේ බර දැරීම යොමු වී ඇති බවත් වැටහුණා. මෙසේ මාර්වෙන් මාරුට කය ඉදිරියට තල්ලු වී යන බව වැටහුණා. සක්මල කෙලවර සිටගෙන ඒ ඉරියව්ව දෙස බලා සිටීමේදී කය පුරාම දිව යන එකම කම්පන වේගයක් වරහන් ඇතුළේ විඳීමක් දැනෙන අතර පිම්බීම හැකිලීමද වැටහෙනවා. මේ කම්පන වේගය පරියන්කයේදී සමහර අවස්ථාවල වැටි යනවා. අනිකුත් සෑම ඉරියව්කදීම නැවතිල්ලේ කරන ක්‍රියාවත හෙත සිත යොමු කිරීමට උත්සාහ කළා. දාන ශාලාවට යන විට පාදයේ ස්පර්ශයෙන්ද සහිතව සතියෙන් දාන ශාලාවට ගියා. හිඳ ගැනීමේදී කයේ ඉරියව් වෙනස් වන අයුරු දැක ගැනීමට හැකි වුණා. දානයේ වැළඳීමේදී බත් පිර අනා මුවට ගත් පසු නැවතී එය සෙමින් සපමින් දැනනදී මෙනෙහි කළා. ආහාර සැපීමේදී තද ගති, මෘදු ගති, ගොරෝසු ගති, සීතල උණුසුම් ගති වගේම නොයෙක් රසයෙන්ද සතියෙන් දැනගත්තා. ඒ බත් පිර ගිල ඉවරුව පසු ඊළඟ බත් පිර ඇනීම ආරම්භ කළා. මේ ලෙසට බැලීමේදී කයේ නොයෙක් ඉරියව් සහ දැනී විඳින් විශාල ලෙස වෙනස් වීම් සිදුවන බව දැකගත හැකි වුණා.
ඔබ වහන්සේගේ සසර ගමන නිමා වේවා. තෙරුවන් සරණයි. දිස්තරලියන් පටන් ගත්තට පස්සේ නැතම් බලන්න පටන් ගත්තට පස්සේ අපි එච්චරම දුප්පත් නැ ඕන තරම් ලියන්න තොරතුරු ලැබෙනවා. ඉතින් එතෙන්ට එනකන් තමයි ඔය කෝල ගති, කෝඩු ගති, පැකිරෙන ගති එන්නේ. ඉතින් මේක ආවට පස්සේ මේ යෝගාත හරි ලේසි කියන්නේ මේ විදිහට වැඩිපුර විස්තර ආසන්න වැඩි වේලාවක් බලන ඉන්න ඉන්න විපස්සනා වර්ධනයක් සිද්ධ වෙනවා. විපස්සනා වැඩි වීමට අවශ්‍ය පසුබිම තියෙනවා. ඒ නිසා එතෙන් රත් කරලා දෙන්න. රත් කරාට පස්සේ ආය මුත්‍ය සීතල වෙන්න දෙන්නේ නැතුව එහෙමම වැඩි වේලාවක් පවත්වන්න ඕනේ. එතකොට අර අතරින් පතරින් කියන්න හදලා තුනේ කම්පන වේග ඉඳගෙන හිටියත් දැනෙයි, සක්මණෙත් දැනෙයි, නිදාගෙන කොටත් දැනෙයි, හිටගෙන ඉන්න කොටත් දැනෙයි. මේක අල්ලගත්තට පස්සේ යෝගාවචර තියෙනවා. ඒ කම්පන වේග අල්ලගත්තට පස්සේ කොයි ඉරියව්වෙත් එකයි. එතකොට යාට ආයේ මේ භාවනාව සඳහා ඉරියව්වටම යන්න ඕනේ. කයි සතිය පිටවන්න මේ පණ තියෙන බවට ඒකේ මේ කම්පනයක් තියෙනවා. සමාරුනික සහැල්ලුවක් විදිහට සමාට ඒක සද්දයක් විදිහට සමාට ඒකට වෙන වෙන මට්ටම් වලට වැටෙනවා. ඉතින් එතෙන් ගියාට පස්සේ තේරෙනවා පණ තියෙන තාක්කල් කොයි ඉරියව්වෙ හිටියත් ඒක හැම ඉරියව්වටම පොදු ලකුණක් විදිහට තේරෙන්න පටන් ගන්නවා. ඒකට බෙන්ද කම්පලෝ පෑගුවත් කොඩි ගහයට හිටියත් තමන් ඒ ශාරීරික තියෙන කම්පන වේග වලට දාගෙන හිත දාගෙන ඉන්න තාක්කල් දන්නවා භාවනා සතිපට්ඨානෙදී. හිත සතිපට්ඨානෙදී තමන් කාණිවල් එක්ක ඉන්න වෙන්න පුළුවන්, ඉරගේට ඉන්න වෙන්න පුළුවන්, කෑම කාමරයක ඉන්න වෙන්න පුළුවන්. මේක අඳුර ගන්නකන් තමයි ඒකේ තියෙන මේ කෝල ගැතියෙන්නේ. පුළුවන් තරම් බලන්න හැම වෙලාවෙම ශරීරයෙන් කොයි ඉරියව්වේ හිටියත් තමන් මැරිලා නැති බවට ලකුණක් නිකුත් වෙනවා, සංඥාවක් නිකුත් වෙනවා, කම්පනයක් නිකුත් වෙනවා. අන්න ඒකත් එක්ක පුළුවන් තරම් යාළු වෙලා ආද වෙලා ආසන්නයේ තියාගෙන ඉන්න තාක්කල් අරසයි කියලා හිතාගන්න. ගෞරවනීය ස්වාමීන් වහන්ස, මා කලක සිට ආනාපාන සතිය වඩන කෙනෙක්මි. අද දින සුපුරුදු සක්මණෙන් පසුව පරියංකයට ගොස් කයට සිත යොමු කරගෙන ඉන්නා විට කයේ වේදනාවල් දරාගෙන දාඩිය ගලන අපූර්ව හොඳින් අධ්‍යයනය කෙරෙමි. ටික වේලාවකින් කය නොදෙනී ගොස් පුළුන් ගොඩක්සේ සැහැල්ලු විය. කය ගැන සිත යොමු කළත් කය නොදෙනී තිබුණි. නමුත් කහපාට එළියත් තුළ මා ඉන්නා බව හැඟිනි. කොටින්ම එළිය තමයි කයසේ දැනුනි. මම මෙසේ එළියේ දවසම සිටිනට ආසා සිටුනි. එවිට කය දිහා බැලුවත් කයක් නැත, එළියක් පමණයි තිබුණේ. මම දෙපැත්තට පැද්දී බැලුවෙමි. පුළුන් ගොඩක් වැනිනවාසේ දැනිනි. මම එළියේ පැයක් පමණ ඔහේ සිටින විට මට මතක් වුණා ඔබ වහන්සේ ඊයේ කළ දේශනාව. වචනයක් නැර මෙනෙහිය. නිදිමත ලැහැත් වී වාඩිගත් අයුරු සහ ඉන් ඉස්සරහට සියල්ල මතක් විය. කිසිදු අපහසුකකින් තොරව පියවි 100ට ආවෙමි. ඇස්තර බලන විට ඉතත් අද අවුවේ මම භාවනා කර සිටියත් අවුව චුට්ටක්වත් නොදැනිනි. විනස් ස්වාමීනි, අර විදියට එළියේ සිටින විට මම කොමක් ඊළඟට කළ යුතුද? අන්තිම වාක්‍ය කියන්නේ ආයසරක් ඒ විදියට කිසිදු අඩුපාඩු තොරව සිටීමේ ඇස්තර බලන විට ඉතත් අද අවුවේ මම භාවනා කර සිටියත් අවුව චුට්ටක්වත් නොදැනිනි. ඉන්නා ස්වාමීන් අර විදිහට එළියේ සිටින විට මම කොමක් ඊළඟට කළ යුතුද? මොකද ඒකෙන් අදහස්නේ අන්තිම වාක්‍ය මම එළියේ සිටින විට ආලෝකයක්ද මෙතන කතා කරන්නේ? ඉන්නා ස්වාමීන් මම ඒ විදිහට එළියේ සිටින විට මම කොමක් ඊළඟට කළ යුතුද? අවසාන වාක්‍ය. ස්වාමීන් වහන්සේ අර විදිහට භාවනා කරගෙන සද්දය එන්න කියන්නේ ඕක වෙන කරන්න දෙයක් නෑ. අපි ඔය කතාව කතා කරමු. කියනෝ මේ ස්වාමීනි, මම මේ අර දැන් ඇඟ නොදැනෙන ගිහලා තනිකර එළියක මම ඉන්නවා වගේ මට දැනුනේ. මේ මට මං ඉතින් ඔහේ ඉන්නවා, මම දැන් මොකද්ද කරන්න ඕනේ කියන එක මට තේරෙන්නේ නැහැ. හරි සපයි මේ දවසම වගේ එහෙම ඉඳ තියෙනවා නම් හොඳයි. මොකද ඇඟ දැනෙන්නෙත් නැහැ, මුකුත් නැහැ. මේ ඊට පස්සේ මම එහෙම ඉන්නකොට මතක් වුණා ඔබ වහන්සේගේ දේශනාව. ඒක නෙවෙයි මට ඒ ඔක්කොම මං කියුවා. දැන් මෙතන ප්‍රශ්නයක් වශයෙන් තියෙන්නේ මම මේ විදිහට එළියේ ඉන්නකොට මම මොකද කරන්න ඕනේ? මොකද කරන්න ඕනේ කියලා. ඒ කියන්නේ මම යන ඇති කරාට පස්සේ දැන් මම අහනවා, මට වැඩක් නැහැ, මට කරුණා කරලා අහලා කියන්න. ඉතින් මටත් මාත් ගෙන්න ගන්න හදනවා ඉතින්. මේ අපි බාහිර හදලා දුන්න පස්සේ මම යවලු උසන දැන් මම මොකද කරන්නේ කියලා. එයාට අපි පොහොර දාන්න ඕනේ නැත්නම් මේ මට මම යමේ අපි යටපත් කරගෙන මැජික් පෙන්වන්න හදන එක අවබෝධ කරගන්න උත්සාහ කරන්න.
මම කොටු කරලා තියෙනවා. ඒ මේ පැත්තෙන් ඇවිල්ලා හන දැන් මම මොකද කරන්නේ කං පැත්තකලා ඉන්නේ මොකද කියන්නේ? ඒ යෝගාවචර කොයි පැත්තේද ඉන්නේ? මේ මමයට කොහොම හරි පොර දාලා ආහාර දීලා මමයට උත්තර දෙන්න හදනවා නැත්නම් මේ අමාහාරය කොටු කරගත්ත මමයා එහෙම කොටු වෙලා ඉන්න ආරණ එකද කරන්න? මොකක් කියලා දෙයිද? එහෙම කොටු කරලා ඉන්න එකේ මේ මේ අර යෑමක් නැහැ වගේ. එන්නේ. එමේ. අර එහෙම කොටු කරලා තියෙන එකෙන් ස්වාමීන් වහන්සේ මට ඉස්සරහට යෑමක් නෑ මොකද්ද මට නෙවෙයි මමයට ඉස්සරහට යෑමක් නෑ දැන් මමයට තමයි මේ පොර දාන්න හදන්නේ මමයට තමයි මේ පාර හදලා දෙන්න දැන් සමාජිකත්වයේ ආරම්භ දෙලා එයාට පාර ඇඳලා ප්‍රෝග්‍රෑම් ලියන්න හදනවා සන්නා මාන දිටි එක්කෝ දන්නව ඇවිල්ලා කියන අපරාධ කාලේ නාචන මේට වැඩි හොඳන්නේ බීඩී හේතුවන කීයකද හම්බ කරන්න තිබුණානේ කියලා මාන්නේට හිතෙනවා එම මම මේක ගත්තා පොදු අර එළියේ ඉන්නකොට කම්මැලිකමක් අය අර නිකන් සතුටුයි ඒ ඔක්කොම මේ මමයාගේ තියෙන මායාව තේරුම් ගන්න උත්සාහ කරන්නේ නැතුව මේ මමයාට ඉනිමම් බඳින්න පහින් ඉස්සරුන්ට ඉනිමම් බඳින එක තමයි වංචා කරනවා කියලා කියන්නේ මං හිතන්නේ තාමත් මම මේ කියන වචනේ තේරුම් ගන්න නෙවෙයි මෙච්චර මේ හැපේ දැන් තේරුණා මොකද්ද තේරුණේ කියමු මමයා කොට කරගෙන ඉන්න තාක්කල් අපි මේ අර එකකින් අර සටිස්ෆැක්ෂන් එකක් ගන්න බලනවා අය මම එළියට දාලා කියලා ඒකත් ඒක ඉන්න තාක්ක සාසනේ වැරිනවා සතිය වැරිනවා මේ මම එළියට ආය ඔලුව දාපු ගමන් ඒවට ඔක්කොම කිරි කැලෙයි ගොම කඳුලයි ඉතින් අපි උළුවාතරම් උත්සාහ කරනවා ආය මමයට තනක් කරන් දෙන්න මමයට මුල් තැනක් දෙන්න ආද අපි මෙතෙක්කල් කෙරුවෙත් ඔච්චරයි මුළු සංසාරේ පුරාවට කෙරුවේ මේ මම කොහෙන් අර ඔලුව උසන්න හදනකොට යාට සිංහාසනයක් අදලා ඔටුනු බලන්දලා ඉතපැන්වක් කරලා රජකම දෙන්න හදලා හැම ප්‍රශ්නිකම් පිටිපස්සේ මිනිහා තමයි ඉන්නේ ප්‍රශ්න නාහ භාවනා කරන්නේ යන්නේ මොකක්ද තියෙන ප්‍රශ්න ප්‍රපංචකලීතු නැත්නම් ප්‍රපංච කරන්න පටන් ගත්තට පස්සේ එයින් කරන්න දෙයක් නැහැ ඒ කියන්නේ යන්තම් පිටියේ සකස් කරගත්තට පස්සේ මෙහා අයින් කරගත්තට පස්සේ දැන් අනව මේ සීට් එකක් තියෙන්නේ නැහැ නේ මමයට. මමයට මේ සලකලත් නැහැ නේ. වතුර ටිකක් තියෙලත් නැහැ, පඩික මල් ළඟින් තියෙලත් නැහැ, සුදුරෙක් දත් දාලත් තියෙලත් නැහැ. බලන්න සංසාරේ පොඩ්ඩක් පිටිපස්සට හැරිලා බලලා කතා කරලා අපි මෙතෙක් කල් කරේ මොකද්ද කියලා. මෙතෙක් කල් කරේ මොකක්ද? දැන් මේකට මොකද්ද දෙන්න තියෙන උත්තරේ? මොන උත්තරේ දෙන්න තියෙන ප්‍රශ්න තීරුම් ගත්තොත් මේ මැරිච්ච මම ආය උළු උස්සන්න හදන එකයි කරන්නේ. මම මේකෙන් කොයි පැත්තද ගන්නෙ මේ අමාර්ය මිනිහා කොටු කරගත්ත එකේ හේම කොටු කරලා මැරෙන්න ආරින එකද එහෙනම් ඉක්මනට ග්ලූකෝස් ටිකක් දීලා තියලා සෙලයින් ටිකක් දීලා මම මේක කොට ගන්න හදන එකද කරන්නේ අමාරු එන්සල් අස්සනට විස්තර කරලා අන්තිමට මහනවා මේ විදිහට මම එළියේ ඉන්නකොට මම ඊගාට මොකද කරන්න ඕනේ ඒ අන්තිම වාක්‍යනකොට මම හුන්නතෝම ස්ථාවර එච්චරකට කරන ගමන් මම කොටු කරලා යා වැඩි කාර්යය බඩට පත් කළා ඉවරයි. දැන් උසාවිය පූර්ණ අනුකම්පාව දීලා ඌට නිදහස් කරලා අරින්න හදන්නේ ආයසක. තකයි මට තේරුම් ගත්තද කියලා. ඒකට කිසි ප්‍රශ්නයක් නැහැ මේක නැවත නැවත කරමින් කරුණාකර භාවනා කරනකොට බලන්න අපි මේ කාගේ න්‍යාය පත්‍රයටද වැඩ කරන්න කියලා සාන්නිකරව මාර පාක්ෂිකයි. තන්නි ක්‍රම කෙලෙස් වල න්‍යායපත්‍ය න්‍යායපත්‍ය නැත්තම් මාරය නැහැ කෙලෙස් නැහැ න්‍යායපත්‍ය තමයි අහන්නේ දැන් ඔය මම ඊගාට මොකද කරන්න ඕන තේරෙනවද ගරු ස්වාමීන් වහන්සේ ඊයේ පරියංකයේ මෙසේ සිදුවිය මම දැන් මෙතන යන අදහසින් සිත කයට යොමු කර පටන් ගතිමි වාඩි වී සිටින අයරු සිතින් බලා හිඳනා විට උදරයේ පිම්බීම හැකිලිම නිරීක්ෂණය විය. උදරය උඩු දෙසින් පහතට තදවීමක් පටන් ගන්නා ආශ්වාසය පසුව උදරයේ ඉදිරියට නෙරා ඒමත් සමගම පපු ප්‍රදේශයේ උඩට ඉස්සන අයරු නිරීක්ෂණය කෙළෙමි. පපු ප්‍රදේශ පහතට යාමක් පපු ප්‍රදේශ පහතට යාම සමග පටන් ගන්නා ආස්වාසයේ උදරයේ හැකිලීමෙන් පසුව උදරයේ උඩ කොටසට ලිහිල් වීමක් සමග අවසාන වෙන අයුරු නිරීක්ෂණය කෙලිමි. විනාඩි 5-10ක් අතර කාලයකදී සීතල සුළං නාසිකාග්‍රේ
ගෑවි ගොරෝසු ලෙස දීර්ඝ ලෙස ආශ්වාසය වන අයුරුත් උණුසුම් සුළං සියුම් කෙටි ලෙස උඩුතොල මත ගැටෙන අයුරුත් නිරීක්ෂණය කෙරෙමි. එලෙස විනාඩි 5ක් පමණ ඉඳින විට ආශ්වාසයේ ප්‍රශ්වාසයේ නොදෙනී ගියේය. ඒ සමගම තද අඳුරු පැහැයක් පෙනිනි. එම අඳුරු අවකාශයේ එක තැනකින් නිල් පාට ආලෝකයක් දැල්වි නිවි ගියේ. ඊට පසු එවැනි ආලෝක විශාල ප්‍රමාණයක් දැල්වි නිවි යන අයුරු නිරීක්ෂණය කෙළෙමි. පසුව එම සියලු ආලෝක එක් වීලා නිල් පාට ආලෝකයක් බවට පත් විය. ඒ ටික ටික දීප්තිමත් වන අයුරු නිරීක්ෂණය කෙළෙමි. විනාඩි 25ක් 30ක් පමණ කොන්දේ සහ දන ඉසියේ වේදනාවක් දැනෙන්න විය. ඒ සමගම ආලෝක තත්ත්වයක් නැති වී ගොස් නැවත හුස්ම ගන්නා ආකාරය දැනුනි. වේදනාව සමග ආශ්වාසය ප්‍රශ්වාසයට සතිය යොමු කරගෙන සිටියත් තවත් විනාඩි 10කදී කාලයකදී වේදනාව උස්සන්න වූවෙන් පරියංකයෙන් ඉවත් වීමට ඉන්නට නොහැකි විය. ගරු ස්වාමීන් වහන්සේ, ඔබ වහන්සේගේ උපදෙස් බලාපොරොත්තු වෙමි. සක්මන ලනුපැදුරේ ආරම්භ කෙලෙමි. සක්මන ලනුපැදුරේ ආරම්භ කෙලෙමි. වම දකුණ ලෙස එක්පාර පටන් ගත්තෙමි. එෙහිදී විලුඹ පළමුව ක්‍රමෙන් පාදයේ මැද කොටස හා ඇඟිලි බිම පතිත වන අයුරුත් නිරීක්ෂණය කෙලෙමි. ලනුපැදුරේ ගොරෝසු උඩට නෙරා ගිය කොටස් සහ ඇතුළට එබී ගිය කොටස් පාදවලට හොඳට තේරිණි. විලුඹට හා ඇඟිලි වලට වැඩි බරක් වැටෙන බවත් මැද කොටසට ඊතරම් බරක් නොදෙන්න බවත් වැටහුණි. විනාඩි 15ක් පමණ සක්මන් කළ විට ලනුපැදුරේ උඩට පැන නැගී ඇති කෙඳි කකුලේ ගෑවෙන බව වැටහිණි. විනාඩි 45ක් පමණ සක්මන් කළ විට අඩි තබන දුර අඩු වී ඇති බවත් කකුල මුලදී තරම් එස නොවන බවත් වැටහුණි. සතිය සමහර අවස්ථාවලට පිට ගියා. ඉතාමත්ම පහසුවෙන් නැවත එක්වරම සිත යොමු කිරීමට හැකි විය. ඔබ වහන්සේ උපදෙස් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ වේවා. මේක ඇත්තට මේ විදිහට කරගෙන යන්න නත් මන් දගෙන උඟ දෙනෙක් මේ ලනුපැදුරේ සක්මනට බොහෝම කැමතියි. වැල්ලට බහින්නේ නැහැ. වැල්ලේ සක්ම කරන හැබැයි මේ මාසෙ විතරයි. නැත්තම් දිග්ගටම වහිනවා. ඒ නිසා ඒ හම්බ වෙච්ච වෙලාවේ සක්මන් ටික අතුගා ගන්න, සූද්ධ කර ගන්න, වැල්ලේ සක්මන් කරන්න. ඒකට ඔයිටෙඩි ගොඩක් මේ ලනුපැදුර තන මැරිච්ච ස්වරූපයක් නැහැ. වැල්ලේ හරි සජීවී ගතියක් තියෙන්නේ. ඒක මෙහෙදි හම්බෙන ලොකු සුඛෝපභෝගී සැලකිල්ලක්. ඒ නිසා දීලා තියෙන තොරතුරු නෙමෙයි මම කියන්නේ. පුළුවන් තරම් මේ ඇතුළත සක්මන්ට වැඩිය පිට සක්මන පාවිච්චි කරන්න. එතකොට ඔයිට වැඩිය හුඟක් අර පබඩම් පාගෙන කොට වගේ දුවට තේරෙන පටන් අර ගන්නවා වැල්ලක තියෙන පණ දෙන ගතිය. කෙසේ නමුත් වාර්තා ඉදිරිපත් කරලා තියෙන හොඳයි මේ විදිහට වැඩි වේලාවක් කයේ සක්මනේ පරියන්කේ විස්තර හිතර වදින්න දෙන්න. එතකොට හිත තේරුම් ගන්නවා කරන්න ඕන දේ. එරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. මූල කර්මස්ථානයේ පිම්බීම හැකිලීම ඉරියව්වේ සිත පිහිටවීමෙන් පසු උදරයේ තලණය දෙසට සිත යොමු වේ. මේදී උදරයේ ඉදිරියට චලනය වන අවස්ථාවේ පිම්බීම ලෙසත් උදරයේ පිටුපසට චලනය වන අවස්ථාවේ හැකිලීම ලෙසත් මෙනෙහි කිරීමේ යෙදුණෙමි. පිම්බීමේ ක්‍රියාවලිය දීර්ඝ ලෙසත් හැකිලීමේ කෙටි ක්‍රියාවලිය ලෙසත් දොටුවෙමි. පිම්බීම සෙමින් සිදුවන බවත් හැකිලීම සාපේක්ෂව වේගවත් බවත් දුටුවෙමි. පිම්බීම හා හැකිලීමේ ක්‍රියාවලි දෙකම කැඩි කැඩි යන ස්වරූපයක් දුටුවෙමි. මෙම කැඩි කැඩි යන ස්වභාවය අනුව පිම්බීම මුල අවස්ථාවේ මැද අවස්ථාව අග අවස්ථාව ලෙස හඳුනාගත හැකි විය. හැකිලීමද එලෙසම මුල මැද අග වශයෙන් හඳුනාගත හැක. මෙහිදී සමහර පිම්බීමකදී මුල මැද පමණක් දොටුවෙමි. මෙහිදී පිම්බීම වේගවත් බව වීම නිසා හා හැකිලීම ක්ෂණිකව ඉක්මනින් සිදුවී පිම්බීමේ අග අවස්ථාව හඳුනාගත නොහැකි බව දැනුනි. මෙලෙස සමහර පිම්බීම මුල මැද අග ලෙසද සමහර විට මුල හා මැද පමණක්ද හැකිලීමේ මුල මැද අග හා සමහර විට එය හැකිලීම ලෙස පමණක් හඳුනාගත හැක. මෙලෙස මෙනෙහි කිරීමේ යෙදුනේමි. එවිට
මුලින් දෙනුණු ගොරෝසු බව අඩු වී ක්‍රමෙන් පිම්බීම හා හැකිලීම සියුම් වී යන ආකාරය නිරීක්ෂණය කළ හැකි විය. නැවත ආපසු සියුම් බව නැති වී ගොරෝසු බව ඉස්මතු වේ. ආපසු නැවත සියුම් වේ. මෙලෙස පැය භාගයක් භාවනා කෙරෙමි. මූල කර්මස්ථානය සක්මන. ඉරියව්වේ සිත පිහිටවා ඉන්පසු සක්මන ආරම්භ කෙරෙමි. මෙහිදී වම් පාදයේ තබන විට වම ලෙසත් දකුණු පාදයේ තබන විට දකුණ ලෙසත් මෙනෙහි කෙලෙමි. මුලදී පොළවේ තද බව පාද දෙක වලට දැනුනි. ඉන්පසු වම් පාදයේ වැලි මත ගිලෙන ස්වභාවය නිරීක්ෂණය විය. දකුණු පාදය විමසිල්ලෙන් බැලුව විට ඒ එලෙස වැලි තුලට ගිලා බසන ස්වභාවය නොදැනිනි. එලෙසම වම් පාදයේ වැඩි බරක් දී දකුණු පාදයේ සැහැල්ලුව තලණය වන ස්වභාවයක් ඉස්මතු වී පෙනිනි. මෙලෙස සක්මන කරගෙන යන විට වැලිවල මෘදු සිසිල් බව හා පාදවල දැනිනි. පාදවල විලුඹ පෙදෙස තද ගතියකින් දැනුනි. පාද පොළවේ ස්පර්ශ වන්නේ මුලින් විලුඹ හා ඉන්පසු පත්ලයි. මෙලෙස සක්මන පැයක පමණ කාලයක් කෙරෙමි. මගේ භාවනාව අත්දැකීම් ඉහත පරිදි වේ. තවදුරටත් භාවනාව කරගෙන යාමට ඔබ වහන්සේගේ උපදෙස් පතමි. භාන්තයේ දීර්ඝායුෂ ලැබේවා. ඒකත් ඉස්සල එක වගේමයි. අර්ථකථන කරලා තියෙන හොඳයි. ඒ කියන්නේ දැන් පොතට වැටලා තියෙනවා. ඒ නිසා දිගට මේක කඩා ගන්න නැතුව මේ අත්දැකීම් තව ටිකක් වැඩි වෙනකන් හිත මේකට පුරුදු වෙනකන් දිගටම මේ ක්‍රමයටම කරගෙන යන්න ඕනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ මා සක්මන් භාවනාවේ යෙදීමේදී පාදයේ ඔසවන බව, ගෙන යන බව හා තබනවා සතියෙන් කරමි. පාදයේ ඔසවන විට කෙන්ඩාවල පේශීන් තද වෙන බවත්, ගෙන යන විට ඇදෙන බවත් තබන විට ලිහිල් වී යන බවත් හඳුනා ගතිමි. අවද පාදයේ ඔසවන විට සිරුරේ බර ගතිය දැනෙන අතර පාද පොළොව මත තැබීමේදී සිරුරේ බර නොදැනෙන බව හඳුනා ගතිමි. පාදයන්ගේ පතුල පොළවෙන් උඩට එසවීමේදී ලිහිල් ඇදෙන අතර පාදයේ විලුඹ පොළවට ස්පර්ශ වනවා සමගම පතුලේ මාංශ පේශීන් ගොළු බෙල්ලක උගදුර දැක්ක විට අට්ටතුරට හිඟනවාක් මෙන් ඝන ස්වභාවයක් මතු කරන බව වැටහිනි. මෙසේ මා සක්මන් කරමින් විනාඩි 15ක් 20ක් පමණ කාලයක් යාමෙන් පසු මට මා පාලනය කරගත නොහැකිසේ දෙපසට හා ඉස්සරහට පස්සට විශ්වෙන්ද පටන් ගන්නවා. හරියට බීමත් පුද්ගලයෙක් වැනිය. තවදුරටත් එයද නොතකා ඉදිරියටම සක්මන් කරන විට මගේ පාද බයිසිකලයක නැග පැඩලයක් පාගනවා වගේ යනවා. දැනෙන්න පටන් ගන්නවා. මගේ ගමනේද වේගය වැඩි වෙන්න පටන් ගන්නවා. මා මෙසේ යන විට හැප්පුණු වාරද ඇත. ගමන වේගවත් වන විට මා ඉක්මනට පරියන්කයට යන්නේ. පරියන්කයට ගොස් වාඩි වී සිටින බවත් මගේ කය දෙසත් සුළු මොහොතක් සිත යොමු කරමි. ඉන්පසු මගේ මූලික කමඨාන ආනාපාන සතිය වෙත සිත යොමු කරමි. ආශ්වාසය ප්‍රශ්වාසය දෙස බලමි. එවිට පිම්බීම හා ඇකිලීම දෙසද වෙනම නොබැලුවත් දැනෙන්නට පටන් ගන්නවා. ආශ්වාසය හා ප්‍රශ්වාසය ක්‍රමයෙන් විනාඩි 10කට අඩු කාලයකදී මට නොදැනී යනවා. සමහර සිරුරේ පාදවල හා අත්වල සිටද ඉහළට ඇදෙන සිසිලක් හිස මුදුනට එක්වන අතර එය ඩවලාකාරව හිස මුදුනට සිසිල් වේ. මා ඒ සුවය තුළ පැයක් විනාඩි 10ක් පමණ ගත කෙරේ. පසුව පෙනහලු තුළට දිග ආශ්වාසය හා ප්‍රශ්වාසය කීපවරක් සිදුවී නින්ද්‍රාවකින් අවදිවන්නාසේ පිබිදෙයි. ස්වාමීන් වහන්සේ එසේම සමහර දිනවල සක්මන් භාවනාවේදී හෝ පරියංකයේදී සිත සමාධි නොවේ. එවිට කනස්සල්ලු භාවයක් දුකක් හිතට ඇතුල් වෙනවා. මේ යෝගියාගේ වරදක්ද? නිවැරදි කරගෙන භාවනා කරන්න උපදෙස් ලබා දෙන සීක්වා. ඔබ වහන්සේ නිවන් සුවපත් වේවා. ඉතින් මේ වගේ දකින්න එක වැරද්දක් නෙවෙයි. දැකලා ඒ ගැන හිත කනගාටු වුණත් මේක තමයි කනගාටුව දැක්කොත් කනගාටු වෙන එක දැක්කොත් තේරුම් ගන්න පුළුවන් මෙතන ඉහළ තමයි කෙලෙසෙන්නේ. ඒ නිසා මේ ආපු කනගාටුව බාර ගන්න එපා. එතකොට අලුතෙන් හදා ගන්න වෙලාවක් හම්බෙන්නේ නැහැ. ඒ නිසා ඉස්සෙල්ලාට වම දකුණ ආනපානෙ වගේ විස්තර දැක්කොත් හිත ඇතු වෙන මානසික ධර්ම නාම ධර්ම කනගාටුව සතුට ප්‍රීති ප්‍රමෝද ටික තේරෙන පටන් ගන්නවා. ඒ කිසි දෙයකට උඩගෙඩි දෙන්න යන්න එපා, උල්පන්දම් දෙන්න යන්න එපා. මේ මතුවෙන දේවල් දෙස බලාගෙන ඉන්න මිසක්කා
ආඩම්බර වෙන්න යන්නෙත් නැතුව කනගාටු වෙන්නෙත් නැතුව හිටියොත් නෝපන්න කුසල් නොයිපදසි නොයිපදවා සිටීමේ දක්ෂකම එනවා. ඒ නිසා දැන් ඉතින් කිට්ටු කරලා තියෙනවා. ඒ නිසා ওই මොනම දෙයක්වත් ඇඟේ දාගන්න නැතුව හිත කරදර ගන්න නැතුව නෝපන්න කුසල් නොයිපදවා දිගට භාවනා ගෙනියන්න. ඒක භාවනාවේදීම තිබිය යුතු සම්මා දිට්ඨියක්. නැත්නම් යෝනිසෝමනසිකාරයක් නෝනින් සලකා බැලීමක්. ආයිති මේ වෙලාවේදී රූප කර්මස්ථානීය පසින් බලන ගමන් හිතේ මේ හොල්මන් ඉති වර්ණ වෙනස් වීම දිහා බලල අකුසල් පැත්තේ යන්න උදී චේතනා පහළ නොකර අනුන්ගේ දෙයක් වගේ තමන්ගේ බැති වෙන මේ දේවල් අනුන්ගේ දෙයක් වගේ බලා සිටීමේ ක්‍රමය හරහා තමයි බේරුමක් කරගන්න පුළුවන්. අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්ස, පරියංක භාවනාව වාඩි වී සිටින ඉරියව්වට සිත යොදමින් සිටින විට පිම්වීම හැකිරීම දැනේ. මෙය උදරයේ මැද සිට ඉදිරියට සිරස් ආකාරයට සිදුවෙනවා පෙනේ. පිම්බීම හැකිලීම ගොරෝසු නොවන අතර ඒ එකම ස්ථානයේ සිදුවනවාද පෙනේ. සුළු වේලාවක් මෙසේ බලා සිටින විට පිම්බීම හැකිලීම ඉතා ඉක්මනින් නැති යනු පෙනේ. මේ ආකාරයට විටක පිම්බීම හැකිලීම සිරස්ව ඉහළට හා පහළටත් උදරයේ මැද සිට පිටුපසටත් සෞම් ආකාරයටත් උදරයේ එක් පැත්තකට වන්නටත් ආදි වශයෙන් මින් එකක් හෝ කීපයක් එකම පරියන්කයේදී හෝ පරියන්කෙන් පරියන්කට පෙනේ. මේට මාස එකමාරකට පමණ ඉහතදී මේ ඊට හොඳින් නිරීක්ෂණය කළ හැකි විය. වරහන් ඇතුළේ ඊට පැහැදිලිව පෙනේ. නමුත් ටික දවසක සිට පිම්බීම හැකිලීම අපැහැදිලි ලෙස වරහන් තුළ බොඳ වී ඇති ලෙස පෙනේ. භාවනා කිරීමට පරියංකයේ ඉඳගත් විට බොහෝ විට සිත ඉරියව්වට ගෙන ඒමට තරමක් උත්සාහ කළ යුතුය. නමුත් කලින් ඉඳගත් විටම සිත කයේ ඉරියව්වට ගොස් පිම්බීම හැකිරීම හොඳින් නිරීක්ෂණය කළ හැකිව තිබිනි. ස්වාමීන් වහන්සේ, මෙසේ අපැහැදිලිව සිටීම පිම්බීම හැකිරීම පෙනීමට නොපෙනීමට හේතුව ඔබ වහන්සේ පැහැදිලි කරන දෙනසේක්වා. ඒක තමයි අපි පෙරේදත් වගේ ධර්ම සාකච්ඡාව කිව්වේ ධර්ම දේශනා විශේෂයෙන්ම. ඒ වගේ දෙයකට එනකොට ඒ කෙලෙස් අඩුවෙන්න බලන දේ විචිත්‍ර කතිය අඩු වෙනවා, සිද්ධි බහුල කාතිය අඩු වෙනවා, පෙරළෙන වේගය අඩු වෙන්න පටන් ගන්නවා. ඒ යෝගාතර දැනගන්න ඕනේ කෙලෙස් තියෙනකන් තමයි ওই සිද්ධි බහුල බව විචිත්‍රකම පෙරළීම වැඩි. අඩු වේගන එනකොට මේ එනදී අපේ හිත කියවන්නේ කම්මැලිකම, නීරසකම කියලා. අන්නේ විලාදී සටන පාව දෙන්නේ නැතුව මේක මගේ වැරද්දක් නිසා නෙමෙයි මේ භාවනා දියුණුවක් නිසාය කියන එක තේරුම් ගන්න පුළුවන් නම් ওই ප්‍රශ්න ওই විදිහට ලියන්නේ. ඒ නිසා දැන් තේරුම් අරගන්න භාවනා ඉදිරියට යනකොට අපේ හිත විවිධාකාර බීතුණු වේතම වාගෙන මේකට බාධා කරනවා. මේකක් ඒ කොයි එක ආවත් තමයි නිතිපතා භාවනා කරන්න කරනකොට තේරෙයි මේ ඔක්කොම දේවල් වෙන්නේ මේ හිතේ මම මගේ ආත්මය කියන එක බොඳ වෙන්න යන පටන් ගන්න පස්සේ. ජාපිසන භාවනා කැඩලා සත්‍ය කැඩලා කියලා ආයතර මේක නගා හිටුනකොට අර මමයා තමයි නගා හිටවන්නේ. ඒ නිසා මේ බොඳ වීම හොඳ දෙයක්. මේ භාවනාවෙන් ඇතිවෙච්ච ප්‍රතිඵලයක්. එහෙම නැත්නම් කෙලෙස් අඩු භාවයක් කියන බැලමෙන් බලන්න. එතකොට ඔය විදිහේ ආඩපාලි කියන්න වෙන්නේ නැහැ. දොස්පරොස් නැහැ. හොඳ සූදානමක් ඇති වෙයි භාවනාවට. එනිසා ඒ ලෑස්තිලා යන්නේ කමන තමයි ඔකට ඔය වෙලාවට දෙන්න තියෙන උත්තරේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, සක්මන සම්පූර්ණ කකුලම නැමෙන දිගෑරෙන ආකාරයෙන් යටිපතුල පොළවේ වදින ආකාරයත් බලමින් සක්මන් කෙලෙමි. බාහිර සිතුවිලි නොපැමිණෙන තරම් සුළු වශයෙන් පැමිණියත් නැවත පාදයට හිත යොමු කෙලෙමි. ආනාපාන සතිය ඉඳගෙන සිටින ඉරියාවට හිත යොමා සියත නිහඬ කරගෙන සිසිල් වාතය උඩට ගමන් කරන බවත් පිටවන වාතය මදක් උණුසුම් බවත් නිරීක්ෂණය කෙරිනි. ආශ්වාසය ප්‍රශ්වාසය හා ඊළඟට ආශ්වාසය ප්‍රශ්වාසය අතර යම් නැවතීමක් ඇති බව නිරීක්ෂණය කෙරිනි. පරියන්කේ විනාඩි 25ක් 30කට වඩා සිටිය නොහැක. තමයි. ක්‍රිකට් චරමේ ප්‍රශ්නික ස්වරූපයෙන් මේ ඉදිරිපත් කරලා තියෙන්නේ, වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ. නමුත් අර තුරුතුරු තියා බලනකොට පේනවා කරන්න ඕන දේ තේරලා තියෙනවා, උනන්දුවත් හිතේ තියෙනවා. ඒ නිසා ওই විදිහට දිගට තව අත්දැකීම් වැඩි කර ගන්නා දාතින් දිගට භාවනා කරමු.
තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. පරියංක භාවනාව ආසනයේ පට්ටල් වී වාඩි වී සිටින ආකාරය ටික වේලාවක් බලා සිටියෙමි. මගේ කර්මස්ථානයේ වන ආනාපානය සමග එන පිම්බීම හැකිලීම දෙස සතියෙන් බලා සිටියෙමි. ටික වේලාවකින් පිම්බීම සහ හැකිලීම සියුම් වී ගියේය. පොළවේ දෙපය ගැටෙන තැන්වල හා පිට දිගේ වේදනාවක් ඇති විය. සතිය කැඩී නොපවති. ශාරීරික සියුම් චලනයක්ද ඇති විය. වේදනාව පුපුරු ගසන තරමට දරුණු විය. නමුත් මෙය ආශිර්වාදයක් බව මෙනෙහි කරමින් සතිය හොඳින් පවත්වාගෙන සිටියෙමි. වේදනාව උස්සන්න වන හැම අවස්ථාවකදීම ඒ නොතකා හරිමින් සතිය පවත්වාගෙන ගියෙමි. පැයක් පමණ ගිය පසු වේදනාව තරමක් අඩු වූ වාසිය දැනිනි. මෙම වේදනාව අඩුවීම ශාරීරික වේදනාව අඩුවීමක්ද සතිමත් වීම නිසා වේදනාව පාලනය වූවාද යන්න පිළිබඳව විස්තර බලාපොරොත්තු වෙමි. කෙසේ හෝ වේදනාව අඩු බවක් තව ඉදිරියට පරියන්කේ සිටියේ හැකි බව මට සිතුනි. මුල් දිනේදී සිට ඉරියව්වේම නිවැරදි බව නිසා දෝ තද වේදනාවකට පත්වුවද යන්නත් මට වරින් වර සිතුනි. දින කීපයක් මම මේ වේදනාව සමග පොර බැඳුවෙමි. ඉදින රාත්‍රියේදී හොඳින් නිින්ද ගියා. නමුත් උදේ අවදින විට අධික තෙහෙට්ටු ගතියක් දැනුනි. මම සක්මට නොගොස් පරියංකේ වෙත යොමු වෙමි. වාඩි වී පිම්බීම හැකිලීම සියුම් වනතුරු බලා සිටියෙමි. තර්මක වේදනාවක් පැවතුනද සතිමත් බවට එය බලපෑවේ නැත. ශරීරයේ සියුම් චලනයන් ඇතිවිය. තව කොපමණ කාලයක් වුවද කය කෙරෙහි සතුටුමත්ව සිටීමට පුළුවන් බව සිතුනි. ඇස්සර බැලුවත් කයේ සිත පැවති බව දැනුනි. තවත් ටික වේලාවක් පරියන්කේ සිටියෙමි. ගෞරවනීය ස්වාමින් වහන්ස, දින කීපයක් කර දෙන සිටි මාහට යම් සහනයක් ලැබුණායයි සිතුනි. ඔබ වහන්සේ මට ලබා දෙන උපදේශයේ කුමද්දේ කරුණාවෙන්හා ගෞරවයෙන් බලාපොරොත්තු වෙමි. තෙරුවන් සරණයි. නෑ, දැන්ට උපදේශ ඕනේ. ඔය ඇති කරගෙන තියෙන தත්ත්වය හුරු කරගන්න එක. කයත් එක්ක මේ ඇති වෙලා තියෙන සුවදකම, මේ හාදකම අනිවාර්යයෙන්ම තිබිය යුතුක් ඉතරහට. ඒ නිසා ගා කිසරලා දුවන්න හදන්න නැතුව ඔය ඇති වෙච්ච එක හොඳට තහවුරු වෙනකන්, සිද්ධි වෙනකන්, වශී වෙනකන් දිගට කරගෙන යන්න. ඒකට කයට සාපේක්ෂව මූල කර්මස්ථානියත් ඔයිට ඔය දැන නොදැනුණාට නොපෙනුණාට වැඩෙනවා. ඒසාවේ තියෙන හුරුව ඇඟට වද්දන ගන්නකම් වශීකරකම් ටික කාලයක් කොහොම කරගෙන යන්න. තෙරුවන් සරණයි ගෞරවනීය ස්වාමීන් වහන්ස. සක්මන් භාවනාවෙන් පසුව පරියග්ග භාවනාවට වාඩි වෙමි. වේලා උදේ 10:20යි. ආසනයේ සමබරව වාඩි වී මම දැන් මෙතන මෙනෙහි කරමින් කයේ සිත තැම්පත් කෙරෙමි. ටික වේලාවකින් ආශ්වාසය හා ප්‍රශ්වාසය දැනුනි. වේගයෙන් හුස්ම ගැනීම හා පිටවීම සිදු විය. ආශ්වාසය නාසය පුරවාගෙන වේගයෙන් ඉහළට ඇදුනි. ඒ විගසින්ම ප්‍රශ්වාසයත් වේගයෙන් පිටවිය. පිටවෙන හුස්ම උණුසුම් ඇති බවද දැනිනි. ප්‍රශ්වාසයේ පසුව ආශ්වාසය කිරීම මදක් පමා වී සිදු වුණත් ප්‍රශ්වාසය ඒ විගසින්ම සිදු විය. මේ ක්‍රියාවලිය විනාඩි 5ක් පමණ සිදුවන අතරතුරදී හිසෙහි යට හිරිවැටීමක් වැනි දෙයක් සිදුවන බව වැටහුණි. එම හිරිවැටෙන ගතිය හිස පුරාම ක්‍රමෙන් විහිදුනි. තවත් ටික වේලාවක් යනකොට හිස වටේ ලණුවක් වතා තද කරන ගතියක් දැනුනි. එවිට ශරීරයේ ඉහළ කොටසේ දහඩිය දැමීමක්ද ආරම්භ විය. ඒත් මූල කර්මස්ථානයේ ආස්වාසයේ ප්‍රස්වාසයේ මෙනෙහි කිරීම නොකඩවා සිදු විය. උගුරේ සෙම හිරවීමක්ද කැස්සක්ද ඇති විය. ශාරීරික උඩ කොටසේ දැවිලි තැවිලි කීපයක්ම සිදුවවත් දෙන ලද කමඨහන් උපදෙස් සිහි කරගනිමින් ආස්වාසයේ ප්‍රස්වාසයේ දිගටම සතිය නිරීක්ෂණය කෙරිමි. සතිය දිගටම නොකඩවාම පැවතිනි. ආස්වාසයේ ප්‍රස්වාසයේ වේගයෙන් ගැනීම හා පිටකිරීම ක්‍රමක්‍රමයෙන් ලිහිල් විය. ගොරෝසු ගතිය අඩු විය. මෙසේ සිදුවනවා සමග ඔළුවේ හිරි ගතිය වේදනාවද ලිහිල් විය. දහඩියද වේදනාවද අඩු විය. මේ වන විට පරියංකයේ විනාඩි 30ක් පමණ ගත කර තිබුණි.
දැවිලි තැවිලි දහඩිය දැවීම සෙම තදවීම පහව යනු දැනිනි. උස්ම ගැනීම හෙලීම සියුම් විය. ශරීරයේ පහළ කොටසේ දෙයක් දෙපා ගැන බැලීමට එහි වේදනාවක් ඇති විය. එහි කිසිම දැනීමක් වේදනාවක් නොමැතුව පැවතිනි. මේ සිදුවීම කමඨහං සුද්ධ කිරීම සඳහා ඉදිරිපත් කිරීමට සිතමින් පරියංකේ නැගිටෙමි. එවිට පරියංකේ විනාඩි 45ක් පමණ ගත වී තිබුණු බව දැනගතිමි. එපමණයි ස්වාමීන් වහන්සේ. ඔය කියන වාක්‍ය ඔය තුනකට විතර ඉස්සලා එකක් තියෙනවා. මොකද්ද තේරෙන්නේ නැති කියලා. අන්තිමට තියෙන වාක්‍ය තුනට ඉස්සලා එක. කිසිම දැනීමක් වේදනාවක් නොමැතිව පැවතිනි. ඊට ඉස්සලා වාක්‍ය. දහඩිය දැමීම සෙම තදවීම පහව යනු දැනිනි. හුස්ම ගැනීම හෙලීම සියුම් විය. ශරීරයේ පහළ කොටසේ දෙයක් දෙපා ගැන බැලීමට චේතනාවක් ඇති විය. චේතනාවක් ඇති විය. එහි කිසිම දැනීමක් වේදනාවක් නොමැතිව පැවතිනි. මේ සිදුවීම කමඨා සුද්ධ කිරීම සඳහා ඉදිරිපත් කිරීමට සිතමින් පරියංකයේ නැගිටෙමි කියලා තමයි කියන්නේ. ඒක මේ ඉස්සර කියනෝ ටික හරියට තේරුනේ නැහැ. ඒ වගේ අර මේ තරිනේ දැනෙන්න ප්‍රකට වෙච්ච දෙයක් නැති වෙනකොට හොයාගෙන යන විදිය දේවල් පටන් අර ගන්නවා. ඇයි මේ වේදනාවක් නැති, චේතනාවක් නැති, නැත්නම් හිතවිල් නැති කියලා. ආයි විස්රාම වෙනකොට වෙන දෙයක්. නමුත් ඒක උනන්දු කරවන්න යන්නේ නැතුව ඇති වෙච්ච විවේකයේ ඇති වෙච්ච විස්රාමයේ දිගට හිතට වදදලා දෙන එක තමයි කරන්න තියෙන්නේ. කොහොම නමුත් මේ කයට හිත හොන්තටම ඇවිල්ලා පටල වෙලා තියෙන්නේ. ඒ නිසා කමඨාන් වාර්තාවේ ඉච්චර අලුත් විදිය කරන දෙයක් ඇත්තේ නැහැ. මේක හුරු කර ගැනීම තමයි දිගට කරන්න තියෙන්නේ. ගෞරවනීය ස්වාමින් වහන්සේ, මෙම ස්ථානයේ භාවනා කරන පස්වන දිනයයි. මූලික අරමුණට තවත් සනීපව නිරීක්ෂණය කිරීමට ඔබ වහන්සේගෙන් උපදෙස් ලැබිනි. සිතුවිලි වලට ප්‍රබලව සිත ඇදී යාම නිසා මූලික අරමුණ ඇසුරු කිරීමේ අපහසුතාවයක් ඇති බව මා විසින් වටහාගත් බැවින් වම දකුණ සහ ආස්වාසයේ ප්‍රස්වාසයේ වෙනුවට 1-2-3 ලෙස අංක දෙමින් වැටෙන අයුරු බැලීමේ අදාස සම්පූර්ණයෙන් අතහැර දමා දෙවෙනි දින භාවනා කෙලෙමි. මෙනෙහි කරන නම වෙනස් වූද වැටෙන ආකාරයේ ඉබේම එක දිගට හා තියුණුවට පෙනෙන්නට විය. ආනාපාන සතිය මුලදී 1-2 මෙනෙහි කළ හැකිව තිබුණේ ආනාපාන 3-4. දැන් ඔයට වාර 10-12 පමණ වැඩි ඇති අතර කලින් ආස්වාසයේ දැනුණු සීතල බව හා තෙරපෙන බව, ප්‍රස්වාසයේ උණුසුම් බව යනාදිය පැහැදිලිව පෙනෙන්නට විය. ඊට අමතරව ප්‍රස්වාසයේදී වම් නාස්පුඩුව බැලුමක් ලෙස පිම්බෙන අයුරු, ප්‍රස්වාසයේදී නාස් ඇතුළු බිත්තිය සූරා යන ලෙසත් පෙනිනි. සුපුරුදු පරිදි සිතුවිලි වලට යන සිත එවලේම දැකගත නොහැකි වූවත් පෙර පරිදිම පසුතැවීමකින් තොරවම මූලික අරමුණ මත සිහිය පතිත වේ. සක්මන පෙරදී පියවර 3-4 පමණ එක දිගට හැකි වී තිබුණද දැන් පියවර 15 පමණ එක දිගටම මෙනෙහි කළ හැක. විලුඹේ සිට මහපටැඟිලි තුඩ දක්වා වැඩි කොට එකක් පාසා දැනුණු තද ගතියම දැන් තියුණු වී පෙනේ. එක විට එක් පාදයක් පමණක් නිවරදී හඳුනා ගතිමි. ඉදිනදා වැඩ කටයුතු ශරීරය නීවර යන්ත්‍රයක් මෙන් එහා මෙහා වනායරු පෙරට වඩා තියුණුව පෙනේ. හයට සිත ඉබේම පිහිට ඇත. උදාහරණ ආහාර විකන විට හකුවල බරගතිය උඩට සහ පහළට යන අයුරු, අපේක්ෂා සහ බලාපොරොත්තු විරහිතව මූලික අරමුණ ඇතුළු කරගෙන අයුරු තවදෝටත් පැහැදිලි කර දෙන මෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි. භාන්තිර නිදුක් නිරෝගී සුව ලැබේවා. මේ අන්තිම වාක්‍යය මොකද්ද පැහැදිලි කර දෙන්න කියන්නේ? මොකද්ද අපේක්ෂා කියන්නේ? අවසාන වාක්‍යය. වාක්‍යම කියන්නේ අපේක්ෂා සහ බලාපොරොත්තු විරහිතව මූලික අරමුණ ඇසුරු කරන අයුරු තවදෝටත් පැහැදිලි කර දෙන්න කියන. ඉතින් පැහැදිලි නැහැ මොකද්ද මම කියන්නේ? අපේක්ෂා සහ බලාපොරොත්තු විරහිතව මූලික අරමුණ ඇතුල් කිරීම මේක සාමාන්‍ය කියන්නේ මූලික අරමුණ තවත් සමීපව නිරීක්ෂණය කරන්න, දිගට නිරීක්ෂණය කරන්න, අප්‍රමාදීව නිරීක්ෂණය කරන්න. ඒක ගැම්මෙන් එන්නේ.
වෙන උපක්‍රම ඕනේ. ගත්තට පස්සේ ඒකත් ඇසුරු කරන්න ඒක කස කැවෙන්න ගන්නවා, ගැම්ම ගන්න ගන්නවා. වෙන විශේෂයෙන් කළ යුත්තක් නැහැ. වැඩි වේලාවක් අරමුණේම හිත පාත්තගෙන යන්න. එතකොට එයා දන්නවා ඒ ගැම්ම සමීපස්ත භාවය ඇති කරලා දෙන්න භාවනාවෙන්ම ගැම්ම එන්නේ. ගෞරවනීය ස්වාමීන් වහන්ස, අවසාන ප්‍රශ්නයක්. ප්‍රශ්නය, මගේ මූල කර්මත්තානේ පිම්බීමා හැකිලීමයි. සුළු වේලාවක් හිඳගෙන සිටින ඉරියව්වට සිත යොමාගෙන සිටින විට උදරයේ පිම්බීමා හැකිලීම සිදුවීම මට වැටහුණි. පිම්බීම පිම්බීම ලෙසත් හැකිලීම හැකිලීම ලෙසත් මෙනෙහි කෙලෙමි. මුලදී රළුව දැවුණු පිම්බීමා හැකිලීම ක්‍රමෙන් සියුම්ව දැක්ගත හැකි විය. මෙසේ පිම්බීම හා හැකිලීම කෙරෙහි සතිමත්ව සිටින විට එක් අවස්ථාවක මගේ වම් පාදයේ විලුඹ ප්‍රදේශයේ වේදනාවක් දැනිනි. ඒ පිළිබඳව සිතනවා සමගම පිම්බීම හැකිලීම අප්‍රකට විය. නැවත පිම්බීම හැකිලීම පිළිබඳව විමසිලිමත් වන විට එය ප්‍රකටව දැනෙන්නට විය. මේ ආයුරින් පරියංක භාවනා අවසන් වනතුරුම කයේ චලන, තදවීම, වේදනා, කටට කෙලෙණීම ආදියත් එවන් දේ සිදුවන සෑම වාරයකදීම ඒ තත්ත්වයන් මෙනෙහි කිරීමත් සමග මූල කර්මස්ථානයේ වන පිම්බීම හැකිලීම අප්‍රකට වීමත් නැවත සියුම් ලෙස දැනෙන්නට වීමත් සිදුවිය. අකණ්ඩව මූල කර්මස්ථානයේ මිනිත්තු දෙක තුනකට වඩා නිරීක්ෂණය කිරීමට නොහැකි විය. එහෙත් භාවනා වාරය අවසන් වීගෙන එන විට අනික් අවස්ථාවන්ට සාපේක්ෂව දිගු වේලාවක් මූල කර්මස්ථානයේ හිත රැඳී තිබිනි. සක්මන් භාවනාව මුලින්ම වම දකුණ ලෙස කෙලෙමි. වම් පාදයේ තබන විට වම් පාදයේ තබන බවත් දකුණු පාදයේ තබන විට දකුණු පාදයේ තබන බවත් දැනගතිමි. පළමුව විලුඹත් පිළිවෙලින් පාදයේ ඉදිරිපස හා ඇඟිලිත් පොළවේ ගැටෙන බව අත්විඳිමි. දෙවනුව ඔසවනවා තබනවා යනුවෙන් සක්මන් භාවනාව කෙලෙමි. ඔසවන විට විලුඹ එසබී තිබෙන විට විලුඹේ පළමුවන් පසුව පාදයේ ඉදිරිපස පොළවේ ස්පර්ශ වන බව නිරීක්ෂණය කෙලෙමි. දෙවනුව ඔසවනවා, ගෙන යනවා, තබනවා යනුවෙන් සක්මන් භාවනාව කෙලෙමි. එසවීමේදී පාදයේ විලුඹ එසවන බවත් දෙවනුව පාදයේ ඉදිරියට තල්වි ගොස් පාදයේ ඉදිරිපස හා ඇඟිලි පිළිවෙලින් පොළවේ ස්පර්ශ වන බවත් දැනගතිමි. කලින් භාවනාවල්දී සිතුවිලි පැමිණියද මේ වනවට සිතුවිලි එම අඩුවේ. මෙනෙහි කිරීමෙන් සිත භාවනාව රඳවාගත හැක. එපමණයි ස්වාමීන් වහන්සේ. දෙවනට වටාවක් තියෙන හොඳයි. තොරතුරු ඉදිරිපත් කරන්න පුරුදු වෙලා තිනවා. බෞද්ධ දවසල කරපු දේවල් වලින් පාඩම් ඉගෙනගෙන තිනවා. දැන් මේ ගත්ත ගැම්ම කඩා ගන්න නැතුව ඉදිරියට යන එක තමයි නැත්නම් උපයා ගන්න ලද්ද අරසා කිරීම තමයි කරන්නේ. ඒක අවසාන ප්‍රශ්න කිව්වනේ. එය ප්‍රයමන් සොයනස මේ කට්ටසව දෙන්න තුන් දෙනෙක් ඉන්න අකට ලියා ගන්න බැලිකෙම හින්දා මේ වාහනයේ වාචික පිළිතුරු බලාපොරොත්තු අපි පස්සේ වෙලාව ගන්න. දැන් මේ උන්ට බෑකට ගලිය ගත වෙලා තියෙනවා. අවසන්. එනිසා අපි පස්සේ ඒකට විවේක දෙමු. පුළුවන් විදිහකට තියෙනවා නම් උදව් කරන්න. වාචිකව ගත්තොත් එළියනට වැඩි ගොඩාක් වෙලා ගන්න. එතකොට මේ අමාරු. ඇත්තට මේගොල්ලන්ට උදව් කරන්න ඕනේ. ඒ නිසා පුළුවන් තරම් මේ ගන්න විදිහට ලියලා දෙන්න කියන්නේ ලියලා දීල එක මේ පිරිසුදු කරන්න, සුද්ධ කරලා දෙන එකයි කරන්න ඕනේ. ඒ අපි හරි. එමෙන්නත් අපිට මේ තක්ම කරන්න හම්බු වෙන්නේ නැහැ වෙලාවක්. අපි අරගෙන තියෙනවා පැයකුත් විනාඩි අනේ පටන් ගන්නකොට අපි විනාඩි 10ක විතර ප්‍රමාණයක් වෙලා තියුණා. ඒ නිසා පැයක ආසන්න කාලයක් අරගෙන තියෙනවා. එචා මෙතෙන්ලා විනාඩි 50ක කාලයක් තියෙනවා අපිට සක්මන් භාවනා සඳහා. ඊට පස්සේ අපි තුනට රැස් වෙනවා. පරියංක භාවනාවට සාමූහිකව සිළු දෙනාට සම්බන්ධ වෙච්ච සිළු දෙනාටම තෙරුවන් සරණයි.